නමස්කාරවේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරනයමි නමස්කාරවේවා දම්රුවනට සැමදා සදහම් සරනයමි, නමස්කාරවේවා සංගරුවනට සැමදා මහා සංග සරනයමි නමස්කාරවේවා තුනුරුවනට සැමදාතිසාරන සරනයමි. සාදු සාදුු අපගේ ගුරුදේෝත්තම අතිපූජනීය පෙන් අතුලෙකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා සාදුු සාධු සාදුු ලංකාවාසේ ගරුතර මහා සංගරත්තෙන් අවසරයි ස්්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්මතුමි අද දවසදී මේ හැම දෙනාම ගෞතම සම්බු දුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මේ ලෝකයට දේශනා කරපු ඒ දහම් පදයක් ශ්‍රවණය කරන්නේ අපේ ජීවිතයට යහපත සරසගන්න අරමුණින් මේ පිළනතුන් ඒ පිණිස්ස තමන් ධර්මය ශ්‍රවණය කරන ගමන් බොහෝ දෙන්නෙකුට ඉඩහසර ලබා දෙනවා පින්වත්න බුදුරජාණන් වහන්සේගේ ශසනය තාමලෝක තියෙනවද නැද්ද තාමලෝකෙ තියෙනවා එ නිසා මේ ලෝක විවිධ රටවලඉන්න මිනිස් අතර මේ පුංචි රට පදිච්ච අපි වෙනස් වෙනවා ඒ වෙන සැතිවෙන්නේ අයහපතින්නේ මේ යහපත පැත්තින් එතින් මේ යහපත පැත්තෙන් ඇතිවෙච්ච වෙනස ගැන අපිට ගුඩාක් තීරෙන්නේ මේ ලෝකි ස්වභභාවේ ගැෙන කල්පනා කරන්න පටන්ගත්තොත් විතරයි. ලෝකී සාමාන්‍යෙන් මේ යුද්ධ කෝලහල තියෙන අර්බුද්ධ ප්‍රශ්න රටවරටවල් ගහගන්නව මේවා හැම කාලිම තිබ්බනි එතකොට ඒවගෙන මිනිස්සු නිතර කතාභහ කරනවා. ඒව ගැන මාධ්‍යවල නිතර යනවා ඒවා ගැන පත්තවරුල කියවෙනවා නමුත් බුදුරජාණන් වහන්සේ ලෝකය කියලා කතා කළේ ගොඩක් වෙනස් විදිහකට සාමාන්‍යෙන් බෞතික ලෝකය ගැනත් කතා කළා සාමාන්‍යයෙන් අපි හඳන්නන ලෝකය ගැනත් කතා කළ කතාබස් කරන ලෝකය ගැනත් ඒකි වෙනස්කම් ගැනත් කිව්ව මු බුදුජාන්සික් නිතර නිතර පුරුදු කරන්න මෙනෙහි කරන්න විමසන්න කතා කරන්න සාකච්ඡා කරන්න කියල කිව්ේ මේ බඹයක් පමණ වූ කයනම් ලෝකය පිළිබඳව. එතකොට මේ කාය කියල අපි කතා කරද්දිී ඇහැතියෙනවා කානතියෙනවා නාසය දිීව කාය මනස. එකොට මේ විඤ්ඥානයේ සහිත වූ ඇසකණනාසේ දිවකාය කියන අපි මේකට කය කියල කිව අන්නේ හමින් වටවෙච්ච බඹයක් පමණවනු විඤ්ඥානයේ සහිත මේ කයට කිව්වා බුදුරජාණන් වහන්සේ ලෝකය කියලා. අපි දැ ඇස් දෙක පේ නැත්නම් අපිට රූප ලෝකය ගැන ලොකු හැඟීමක් නෑ. හිතෙන් මවාගන්න දෙයක් තියනෝද නැද අපට තේරෙ නෑ. අපිට ඇස්පේ හිද. කන් දෙක ඇහෙන්නේ නැත්නං අපිට සබ්ද ලෝකයේ පිළිබඳව ලොකු දැනුමක් නෑ. අපිහිටම අපකං ඇහි ඇහි තිබිල එකපාරකං ඇහෙන් නැතුෝග කියන එතකොට කලින් තිබෙන ඇති සංගීත අලුතයෙන් හදනවා අපි අලුත් සංගීත ගැන්න දන්න එකොට එතකොට ඒ සද්ද ලෝකෙ අපේ කයත් එක්ක සම්බන්ධ වෙන්නේ නෑ එතකොට දිවත් එහෙමයිකායත් එහෙමයි ඒ විදිහටම නාසයත් ඒ විදිට නමුත් මනසනං අතීත ඒවත් ්‍රහණය කරගන්න තියනවානේ එතකොට මේ හැම දෙයක්ම මේ විඤ්ඥානයේ සහිත කයත්ෙක්ක බැඳිල තියන දේවල් සි අපි ඒකනේ ඇහැට පේන ලස්සනට වෙනස්කර කර වෙනස්රර පහසු වෙන විදිට අපි හදාගෙන තියෙනවා මනුස්සයෝ. ඊළඟට කාණටහෙන්න ලස්සනට හදාගෙන තියනවා දැන් හිටපු ගමන් තියනවා නාසයට එක පාර දැනයා ප්‍රශ්න වර්ග තියනෙ නේද මැසි ලින් සුවදක් නිකුත්තින කොහ වාදකල් හොයන්න බෑ. අපි ප්‍රියමනාාපාතකොට මිනිසු ගැවසෙන තැන්වොල හිම සුවද දාන එතකොට අරට දුගන්ධ කියන නැති වෙලා යන්න අපි හදාගෙන ගධ සුවදනම් වූ ලෝකය අපි ගොඩ නගාගෙන අපිට ප්‍රියමනාප විදිහට. ඇ දීවටත් එහෙම අප එකඒකව විධ විදියට රසවෙනස් කර කර හදාගන්නවා. කයත් අප එක විට හැඩ දාලලා හදාගන්න. මනුස ගැනඟ එතරලකු අවධානයක් නෑ. එතකොට මේ ලෝකය පිළිබඳව මිනිස්සු සාමාන්‍යයෙන් බාහිරින් පේනරූප සබ්ද ඇහෙන සබ්ද ගැන කතා කරන නොමිසක විඤ්ඥානයේ සහිත කයක් එක්ක බැඳිල තමයි මේ මුළු ලෝක ක්‍රියාකාරිත්වයම තියෙන්නේ කියලා බුදුරජාන්ස දේශනා කරන ගම් කතා කලාද නැද්ද කතා කලේ නෑ. ඒ නිසා, මේ ජීවිතය අපි හරියට කල්පනා කරලා තේරුම්ගත්තේ නැත්නං අපි හිතන්නම ඇහෙන් පේනදී කණින් හදී නාසයට දැනදී හරීලකුදේවල් හැටියට කල්පනා කරලා මුලාවෙලා ඒවා හොඳින්හරි නාරකින් හරි ලබා ගන්න මිනිසු අකුසලයට පෙළඹෙනවන්නේ. එනිසාප අප දැම අපිටම තේරුන් ගන්න ොඩක් මේ වෙලාව ගැන කල්පනා කරලා බලන්න ඔන්න දැන් තනිතානයෙන් තමන් රූපවාහිනී ධර්මය හනායයි දැම්මතන මැදිර ඉඳල ධර්මය හන පින්නතුන අපි ඔක්කොම කල්පනා කරමු මේ මොහොත ගැන කොහොමද මේ මොහොත ගැන කල්පනා කරන්නේ හොදට කල්පනා කරන්න තමන්ම මේ මොහොත පිළිබඳව මේ වෙලාව මේ ලෝකේ කී දෙනෙක් ඉප දෙනවාද ද ටැස්පියගෙන කල්පන කරන්න මේ වෙලාවෙ මේ ලෝක ගොඩා මනුස්සයෝ වෙනත් ලෝකවලින් ඇවිල්ලා මවකුසේ පිලිසින්දගෙන දැන් කාලෙ සම්පර්ණ වෙලා බිහිවෙන්න යනවා. එතකොට උපදීමත් එක් විශල දුකකට මේ සත්වය අපත් වෙනවා. සමහරයේ මවකුසේම හිරවෙනවා සමහර සත්්‍යයෝ බිහිවෙන්න බැරුව වේදනාවෙන් කෑගහනෝ මේ මොහොතේට මේ මොහොතෙම සමහර සත්වයෝ මවකුසිෙන් අර අසූචි තවරගෙන බිහි වෙලා කෑගහනෝ වේදනාවෙන්. එදකොට මේ ඉපදීම කියන ස්වභභාවේ තුළ ඒ මිනිස්ට ලෝකේ තිරිසංලෝකෙ සමහරයට මේ වෙලා වැස්සේ තෙමිතෙමි තිරිසං සත්තු දරුව බිහිරනවා. සමහරේලාවට ගිනි අව්වේ පිච්චි පිච්චිමේ වෙලාවේ මේ ලෝකයේ දරූ බිහිවෙනවා එතකොට මේ ඉපදීම කියන එක අපේ ජීවිත අත්තක සංසාර්ගාමනත්තක බැඳිලතියෙන දෙයක්. ආය කල්පනා කරලා බලන්න ඕනේ අපි වයෂටයෑම පිළිබඳව. හොඳට තරුණ කාලේ ඇවිදල්ලා සෙල්ලන් කරලා හිටපු අපි. දැ එක තැනක ඉඳලා තවතැනකට යන්න බැරුව අපිට පේනවා. ඇවිදගන්න බැරුව වයිසට ගියාය. ඇවිදගන්න බැරුව දුක්විදිනාය. අනල කටේතියාගත්ත බත්පිට ගිලගන්න බැරුව දුක්විදිනාය. කටට එන කෙලෙටික අයිංකරගන්න බැරුව දුක්විදිනාය. මේ මොහොති ලක්ස කූටි ගානකින්නවා. තමන්ගේ දරුවෝ බලයි කියලා හිතාගෙන? ඒ බලන්න නැතුවාම කාත්කවුරුත් නැතුව හි සහසදිය බලාගෙන වයසටයාමේ දුක විඳින මිනිස්සු ලෝක දාස් ගානක් ඉන්නවා. ලිඩවීමී දුක අසරන වෙලා දැන් ඔබට තව ජීවත් එන්න තියනෙ සතියයි කියලා මේ මොහු එයහපු දාස්ගානක් මේ ලෝක ඉන්නවා. දැන් සතියක් ජීවත් එෙන්න්න තියෙනවා කිය දෙයාගේ මානසක ලෝක කඩාගෙන වැටිලා. අඩාවෙලපෙන මිනිස්සු මේ මහොතේ දහස් ගණනක් එන්නවා. මේ මොහොතේ ලෙඩවලින් අසරන වෙලා එක ඇලේකට ඉන්න බැරුව වේදනාවෙන් කෑගගහ දුක්කදිනය ඉන්නවා. ප්‍රියන්ගෙන් වෙෙන්වීම ගත්තුොත්. තමන්ගේ එකම දරුව නැති වෙලා මේ මොහොතේ අඩන ලක්ස කූටි ගානක් මිනිසු ඉන්නවා. තමන්ගේ ආදරනයේ ස්වාමියා බිරිද නැති වෙලා අඩන මිනිස්සු ඉන්නවා. මේ ලෝකයේ තමන්ගේ සහෝදර සහෝදරය නැති වෙලා අඩන මිනිසු ඉන්නවා. හිතවතා නැතිෙල අඩන මිනිස්සු මේම හොතේ විතර ලක්ස ගණනක්කිෙඉන්නවා. මනුස්සය අතර තිරිසංහලෝකෙ කෝටි සංඛ්‍යයාාත ප්‍රමාණයක් දුක්කදිනවා. බඩගන්නේ කෑමක් හොයාගන්න බැරිව. ලක්ස කෝටි ගානක් මිනිස්සු මේ වෙලාගේ කෑමක් හොයාගන්න බැරවුව දුක්කිින්දිනවා. බඩගින්නේ. දැන් අපි කල්පනා කරමු දැන් ඇස්සැල්ල බලන්න එතකොට අපිට තේරෙන් නැද්ද පින්වතුනි විඤ්ඥානයේ සහිත කය සහිත මේ ලෝකයට ඇලීම නිසා මේමොහොතේ විතර කෝටි සංකයාත සත්්‍යය දුක්කින්දිිනවද නැද්ද දුක්කින්දි නවා. ඔයා අපි මෙනෙහි කරපුුවට කියනවා සංවේග වත්තු කියලා.ම අද කියන්නේ සංවේග වත්තු වවද ජාති අපි ඔකොමමිණකරන. ජාති ජරාව්‍යාදි චෘති අපායා අතීත අපපත්තක වටට දුක්කන්. ඉධානි ආහාර ගව්ටි දුක්කං සංවේගවත් වනි ඉමානි අට්ට අටක් තියෙනවා නොනැති අය කල්පනා කරලා සංවේගයට පත් වෙලා ධර්මයට එනවා. එයහපත කරන්න පටන්ග නොනො සංවේගවත්තුවට ජාති ඉපදීම. පදීම ගැන ොහොම හිතාත් දී හිතාත් දී සංවේගයක් උපදදින්න ෙදද. ජරා වයසටෑම ව්‍යාදිී ලෙඩවීම චෘති මරණයට පත්වීම. අපාය මැරියල අපා උපදින්නවීම නද තිරිසං සත්‍යය වෙලා උපදන්නවා නිරේ උපදිනවා ප්‍රේතලෝක උපදිනවා අසරලෝක උපදිනවා අපාය අතීත අතීතිත්තුවද විදිහටම දුක්කින්ද ජාති ජරාව්‍යාදි චුතියපාය වලි. අපත් එක වට දුක්කං මේ සංසාරය අනාගතයේ දුක්කින් දින්නට සිද්ධේනවා. තුොට ජාති ජරාව්‍යදි චුති අපාය අතීත දුක අනාගත දුක අටවෙනීක තමයි. ඉධාන ආහාර ගාවේටි දුක්කන්. වර්තමානෙ ආහාර හොයා ගන්න දුක්කිින්දිනවා. දැන් අපිමි රැකියාව මොන මොන ශේෂ්්‍රවල කළත් මොකටදනී දුක්කිඉන්නේ ආහාර හොයා ගන්න. නේද සත්වයෝ පුදුම විදිහයට දැන් සමහර දැන් අපේ අසපුති න කෑලෑවල්. මොකක්හරි හෝදලා විසිකරපුවාම රිලව් ඇවිල්. අ වේලිච්ච කොළ අරගෙන ලෙවකනු. උදේ පාන්ද රැවිල්ල. ඇයි මේට රෑටිස්ේ බඩගිෙනල් රෑට එලියට යන්න බෑ කෑමම් ොයාගන්නේ සත්තුවට පේනෙත් නෑ. උදේ පාන්දර දැන් බඩගිෙන කන්න දෙයක් නෑ. අ හෝදලා විසිකරන ගිම් පස වලදව කෝපයකරි හෝදල විසිත්්කලෝත් අර වේලිච්ච කොල දෙපැත්ත පෙරල පෙර යාලා ලෙවකනු. එගැන ඇයි ඇතුළි හැමවෙලා එම දාහයක්. පරිසංලෝක ායක්නේ මනුසලෝකත් මිච්චර ආහාරෝයන් දුක්කිඳින්න උන්නම් තිරිසංලෝක ද වතුරටික බීවත් කොච්චර යින්දනී ද ඇලබන්නේ. කෑමක් හොයාගන්න ගියත් තවත්ෙකකුට කෑමක් වේ කියල කොච්චර බයින්ද හොයකට වර්තමානය ආහාර සෙවීම දුක මේ ඔක්කොම මේ ජීවිතයේද අපි ඇස් දෙකින් දැකල තියනවා කාණෙන් අහලතියනවා පිට පිහිලතියෙනවා. අපිට පේන වෙලාවට සම්මානයෙන් මුලයක් තියෙන න සංවේගේ උපදනවා ආය අමතෙක් වෙලා යනවා. ඒ අමතකවෙලා යන නිසා අපිට එකදිගට කුසල් පවත්වන්ට අමාරුයි. බුදුරජාණන්සේ ලස්සන වාක්‍යයක් අදදාර ටීති යෙන දේශාව. දුරජන්නන්ස දාලා ටිතිම් පාහම් භික්කවන්න වන්නයාමි කුසලේ සුදම්මේසු. පගේව පරිහානි මහනෙන මම මේ කුසල් දහම්මල ස්ථාවර වෙලා ඉඳීම වරනාා කරන්නේ. නතර වෙලා ඉන්න එක එක තැනකට දියුණු වෙලා ඇතන නතර වෙලා ඉන්නවා. ඒක මං වරනා කරන්නේ පගේව පරිහානිේ පිරීමගෙන කවර කතාද.ඒ අපි හිතම ඔන්න අපි කලින් සිල්ැක්ි නෑ? ැ සිල්ලින්න පටන් ගත්තා. කලින් බනාහන්න කැමති නෑ දැන් ඔන්න බණහන්න පටන් ගත්තා කලින් බුදුන්වදින්න කැමති නෑ ඔන්න පිරිවලට බුදුන්වදිින පටන් ගත්ත හදාගත්ත තැනක් හදාගරන්න දැන් ලෑස්තු වෙලා මලුත්ගේන්න ලෑස්ති කරලා දැන් ඔන්න හදාගත්ත ඉළඟට කලින් භාවනා කරන්න කැමති නෑ ඔන්න අපි භාවනා කරන්නත් වෙලාවක් හදාගත්ත. හදාගෙන ටික දවසක් කරන්න ඇති ඒඒක හේතු එනුවෝකට නේද. බාද නවා එක කොහෙ රි යන්න වෙනවා නේද එක්කො දරුවක්ගේ අසනීපයක් කියනවා. එක්ක දරුවෙක් විභාගෙට ලිය නොයි කියනවා නේද එක්කෝ කවරුහරි ඥාතියක් අසනීප වෙලා කියනවා නේද ඔහොම කියල එක්ක තමන්ට මේ ලෙඩ කියනවා ඒ දර බොන මිනිස්සු එක එක හේතු හදා ගන්නවා නන ඒ වගේ බීම කියන්නේ ඇබබැහිවීමන්නේ ඒ ඇබැහිවීවලට හේතු හදාගන්නවා. කියන්නේ බැහම කොමොද ේතු හදාගන්නේ අර වෛද්‍යවර අපේ මේ ශ්‍රද්ධ රූපවාහිනී වැඩසටහන් කරන වෛද්‍යවරයකින්නවා විජේරත්න වෛ්‍යතුමා හරි ලස්සනටෝක කියනවා. එතුම දවසක් කිව්වා බොන මිනිස්සු හදාගන්න හේතු. එයාලා නුවරෙල්ලිය ගේියාපුහම බොනොවලු සීතලට. අනුරවාාධ පුරේ ගේාපපුහම බොනවලු රශ්නය වැඩිකමට හරි ලස්සන කතාවන්නේ ඊළඟෙට වැඩ කරලා මහන්සුනාම් බොනවලු ඇඟ පතාමාරුවට ගෙදර නිවාඩු දවසර බොනවලු මහන්සි වෙන්නෑ කියලා පාලුවට පිරිසේක එකතු වුණහම බොනුවලු සමගීට කියලා තනිඋනහම බොනවලු හුද කලාවට කියල්. අ බොන මනුස්්‍යයා අ දුස්සීල බවතතයට ගිජුකම කියන්නේ යා මොකාකර ගේතුව හදාගන්නවාන හදාගන්නවා. එතුරට දැ තවතිය න වනන්නේ දැන් අලුත් පාටිවලට ගියාපුහම යාලූ තරාවයකිල ර තත්වට බොනුවන න් ගෑන්නු කට්ටියත් බොනුවන දැන්නේ ද. ඒවට කියන්නේ ොෆ් ්‍රිං කියෙල නේද. එතකොට ඒක නම හදාගන්න තත්වට හොඳනෑ කියලා බොනවා. ලස්සනට ඇඳගෙන යනවානේ ඉතින් අරගුල්ලොත් එක් වාඩ වෙල බොනවා. ඒ මොකටදේ තැන හදාගන්න. ගෙදර ඇවිල් ඇඳයට තියන මීටක් බොනවා මොකද ඒ වැදගත් මිනිසු එහෙමලු ඉගැන්නේ පිරිසට එකතු ෙන්න්න නෑල්ලු තනයම නිතර පාවිච්චි කරනවා. එම දැ මනසිංහදාගැන ලෝකය මෙහා සාධාරණය කරණය කරනවා මොකදදේ දුසීලවීම අධර්මය සම්මත කරනවා එතකොට සමාජයට බෝ වෙනවාමවා ඒවා කතා වෙනවා. ඒවගේ අපිත් ප්‍රමාදයට ඇබැහි වෙලා අප ප්‍රමාදයට ඇැබැෙනෙක හොඳද එඉෙන්නේ ප්‍රමාදයටට ඇබැ වෙලා කමෙලිකමට ඇබැහි වෙලා අපි කියේනවා වැඩ වැඩි නිසා අපිට අමාරුවයි මොකටද ක එකු සල් දහම් දියුණ කරගන්න අමාරුයි. ගමන් වැඩිනිසා අමාරුයි. දරුවෝ වැඩිනිසා අමාරුයි. ලෙඩවෙලා නිසා අමාරුයි. අසනීප නිසා අමාරුයි. මොකහක්කරේතුව දන වහිනවා නිසා අමාරුවයික පායනවා නිසා අරමේ කම්මැලිකම ප්‍රමාදය අකුසල්ලයට තියෙන කැමැත්ත සසරේ ඔහේ හිතුවක්කාර විදිට රාව් ප්‍රෝන්ධ ගහ පු හිතාන තියෙන්නේ. ආන්නේ හිතට අපි වසඟ වෙලා කැවටිලා අපි ඇබබැහිවීමට සාධාර්මී කරණය කරන්න එක පොයින්ට් හොයාගන්න වනේද. එකඒ කරුණු හොයාගන්න හොයාගෙන අපි ඉතින් හොදට කියන වලස්සනට ඒක දැන් ති මේ දවසල්මං පිලිවල්ට කරන්නආවා මොකක්හර හේතුවක් කියල කියනෝනේ. බුදුරජාන්නාස වදාලෙක හොමුද. ටිතින් පහම් භික්වේන්න වන්නේ යාම කුසලේ ස දම්මිස. මහ මම කුසල් දහම්මල නතර වෙලාඉ එක වරනා කරන්න නතර වෙලාවත්තින්න ඔන්නන් කමන්න මක දනේ අර බුදුන් අඳන්න හදාගත්ත තැන මකළු දැලුත් බැඳිලා දැන් යන්න ඇතින්ට. භාවනා කරන්න කොට්ටකුත් ගෙනල ලැස්තුන්නා දැන් ඒක වෙනම තියනවා දවිලි බැඳලා නේද. මල්ගේන එක එපා කියල කියනවාය මල්ගේන දැන් වෙලාවක් නෑ බුදුන්වඳන්න. ඊට පස්ස බනාහන එක ැනිති හැම දම එකක්ම හන්නේ කියලා ඔන්න ඒකත් දැනිතින් අපට දැනුත්තිය න දැන් භාවනා කරන්න තමයි විවේක හොයා ගන්න ඔන්න කියල බනාානයකර නතර කරන. මොකක්කර හහිතුව කදගන්න. ඒළඟට ඔහමහොම හේතු හදාගන බලද්දී. ටිතිත් නෑ කුසල් දහමල පිහිට අයිදීම නෑ මොකක්ද වෙන්නේ පාරිහානය අන්තිමට පිරිහිලා ගයාාට පස්සේ දැ අතිත්‍යව ්‍යේචනය කර ඉන්නවාට අපි. අපි හිර හොදට පේවාන අප අභ්‍යන්තිපියයව නැතිුණට අන්තිමට අපි බලද්ද්‍ය අපේ හුදට තිබ්බ ගුණධර්ම. ගොඩා පහලට වැටිලා ආයෙ මහන්සුවෙන් ඕන හදාගන්න. බුදුරජාන්නස වදාල බුද්ධිංච අහම් භික්කවේ වන්න යාමි කුසලේසු දම්මේසු. නෝ ටිතිං නො මහනෙනි මම කුසල් දහම්මල දියුණු වීමම වරණා කරමි. ඒකෙ නතර වෙලා ඉඳීම හෝ පිරිහීම හෝ නෙමී වරණනාා කරමි. කෙලිම් බුදුරජාන් වන්සේ රිජුවම කුසලය ගැන මේ තරන් කියපු ශාස්ත්‍රෝරයෙ න ඇතවත්න. කුසලයකෙන් දැම්මක නීතියක් නෙමේන නීතියකුත්න මේ අසාධහරන දයකුත්නේ දැ කුසල් කරා කියලා ඒ මනුෂ්‍යය කවදාවත් කාටවක් කරදරයක් වෙන්නේ ඇදැ මේ ලෝක නීතියකින්වත් සත්තු මයාරන් නෑ කියලා හිරේ දන්නෑ නන එහමත් දේශනාවත්ය රජ කෝසල සූට්‍රේදකයිද. සත්තුමාරා නෑ කියල හිරේදන්නේ. හොරකංකර නෑ කියල හිේදන්න දැන් මේ දවස්ුල නිඳ පාස් කළේ දිගටමනේ හොරකං කලේ නෑ කියලකාටව බැඳි නෑන නේද. ක්කෝම බැන්නි කාටද. හොරකං කලා හොරකං කලා කිය කියන්නේ බැන්නේ. ඒ නම් මේ කුසල් දහම්මලට සත්පුරු සයෝන්ගේ පුළුටක් හරි තියෙනවනම් එතන කුසල් දහම්මලට වර්ණනාවත් තියන්නේ. හැබැයි අර චකවත් සයනද සූත්‍ර තියනවාන්නේ. ජකව සිහෙන සූටි තියෙන අන්තිමට පිරිහිලා පිරිහිලා. කුසල් කියන්න නම පවා මහනෙනි මේ ලොවන් අතුරුදහන් වන්නේය පගේ කුසලස්ස කාරකෝ කුසල් කරන්නන් ගැන කවර කතාද. එ කුසල් කියන්න වචන්නේෙ දැන් අපිට වර්තමාන් දෙමවපියන්ට සලකපු හාම වරනා කරනවාමි නිසු හරී හොඳයි දෙමවපිය ගැන බලනවා. අනාගතයේ නවාව කියන අරාවිසා දහහිට අඩු වෙච්ච කාලේ දෙමවපියන්ට ගහනකොට බයනකොට තමයි වරනා කරන්නේ. හොඳ වැඩි දැන් අදදටත් එෙනවා බටහිරන් එෙන ඕනේ දරුවයකුට දෙමව්පියක් සැරකලොත් නඩු දැම්මහම තමයි ඒ කියන්නේ කොමිසම් සබා කියනවා බොහොම හොඳයි ගැන මේ වගේ ප්‍රවණථාවයක් තමයි සමාජ ඇතිවෙන්න ඕන කියලනේද ඒ කියන්නේ ඇර දෙමවපියවන් යටතේ කීකරුව නොයිදීම වර්ණනාවට භාජනය වෙනවා අනාගත. ඒ කුසල් පිරිහෙන කාලේ කුසල් පිරිහෙන කාලේ එහෙම ගිහිල්ල ගිහිල්ල ගිහිල්ලා පිරිහිලාමගේ දවසට මේ ලෝකේ අර තිරිසං සත්තු ගානට වැටෙනවා. ඒ නිසා මේ උක්කුම අපි හිත අද්දී අපේ හිත තුළ සංවේගයක් උපදින්වනේ ඒනිසා දෙන් සහර්විට හිතන්න පුළුවන් භික්‍ූන් විතරයි කුසල් වඩන්න ඕන ගහිහය මේ කියලන. අංගුත්තරනික ඇතිනො පීති සූත්‍රයේ. අනේ පිඩි සිට තුමා පන්සීයක් උපාසකර කෑවිල්ල වැන්ඩ. දැන් අපි කියන්නේ අග්‍රපස්ථායක වා කියලන්නේ නේද. අග්‍රදාය කියලන. අග්‍රදායක වඋපස්ථයක කියන අනන්දස්වාමින් වසන. අග්‍රදායක තුමා ඇවිල්ල වන්දනා කළලා ඉති චීවර පින්ද පාත සේනාසන ගිලම් පස නිතවර පූජ කරනවා. ඉතින් බුදුරජාණාසේ වදාලා ඇහවා තාමව පූජ කරනවා එහෙමයිස්වාන්. ඒවුනාට ගෘහපතිය සෑහීමකට පත්තෙන් එපාකිවා. අපි දන්දනවා. අපි උපස්ථාන කරනවා අපි ගිලන්ස්වාමන් හසලා ගැන හොයිලා බලනවා. එහෙම කියල සෑහීමකට පත්තෙන්න එපාකිව් අපි සිවුරු, පින්්ඩපාත, සේනාසන ගිලම්පස බෙහෙත් පිරිකර පූජාකරණය වෙමු කියල සෑහිීමකට පත්තෙන් එපා කි්වා. හික්ම කිවහම කොහොද හහික්මෙන කිව්වා, කින්තිමයන් කාලයන කාලන් පවිවේකන් පීතින් උපසම්පජ්ජ විහරේයාමාති අනේ කොහොමනං අපි කලින් කල පවිවේකයෙන් යුතු ප්‍රීතිය උපදවාගෙන වසන්නමෝවෙමුද. එකයන්නේ. අපි කාලෙෙන් කාලෙට භාවනා කරලා අභ්‍යන්තරයෙන් වේකයෙන් හටගත්ත ප්‍රීති සැපයක් උපදවාගෙන, වාසය කරන්නේ කවත්ද. අපි එහෙම වාසයකරනයි වෙන්න නෑ නේද. ඔන්න අපි දැන්ගහම වාසය කරනයි වනා ඔන්නඒ සිතුවිලි පවත්වන්න කිව්වා. එතකොට එහෙම පවත්වනකොට පවත්වනකට බුදුරජාන්ස දේශනා කලා එයා දියුණ වෙලා යනවා. නැත්තන් එයා දිනෙන් දිනමකොද වෙන්නේ පරිහාන පිරිහීමට පිරිහිීමට පත්ති නෝ. දැමි ගිහි කෙනෙකුටම බුදුරජාණන් වශ වද අලේ නේද. ගිහි ශ්‍රාවකයකුට කොට සා පපුත්තු මහාරහතන්ේ ස්ථාන ඩින් දලකන සාධදු සාදු භාග්‍යතුන් හන්ස මොන තරං සුභාසිතයක් ද වදාලේ කලින් කල පවිවේකෙන් යුතු ප්‍රීති සුකය උපදවාගෙන ප්‍රීතිය උපදවාගන වාසය කරන් ටෝනි කියලා එතකොට ප්‍රීතිය කලින් කල උපදවාගෙන වාසය කරද්දිී එයාට මේ සසරට තියන බැඳීම නැතිවෙලා නයි ප්‍රතිය කියලා කියන්නේ ්‍යාන සැපය ගැන කියන්නේ. එතකොට ිටික ධර්මය ධ්‍යාත්මික පැත්තර නැබරුවෙන කියලමී කියන්න හැබැයිඒ ආධ්‍යාත්මික පැත්තට නැබුරුවෙන අය අනතුරට පත්වෙන අවස්ථා තියෙන මේ දේශනාව පුංචි දේශනාවක් මහාචුන්ද සූත්‍රය දැන් අපි කතා කළ ටිති සූත්‍රයෙන් කරුණු කතා කළ ඊළඟට අපි කතා කළ මේ පීති සූත්‍රය අංගුතරණ එකය තුන්ගනිපොර්තහන්සගේ දැන් අපි තා මුලින් අපි කතාගටි සංවේග වස්තු ගැන දැන් අපි කතා කරන්නේ මහා චුන්ද සූත්‍රය කියලා අංගුත්තරණිකා හයවෙනි පුත්තහන්සගේ දේශනාවක්තියනවා අංගුත්තරණකාය හායවැනි පොත්්වහන්සගේ මේ මහා චුන්ද කියන ස්වාමීන් වහසේ මහරහතන් වහන්ස නවා ඒ මහරහතන් වහන්සේ චේති කියන ජනපදී සහජාති කියන ප්‍රදේශේ වාසය කලා භික්ෂූුණ හසලත් වැඩයිද. දහම්මවාදයක් කළලා ආයිශ්මත් මහණෙන භික්‍ෂුවක් කියන්න පුළුවනි විික්ෂුව කියෙකට අපි දානුවන ධර්මය හැසිරෙන ශ්‍රාවකය කියන්න පුළුවනි ඥානවාදන් අවුසෝ භික්කු අදමානුව ජානාමිමන් දම්මන් පස්සාමිමන් දම්මන්ති කවුරුහරි කෙනෙක් ධර්මය හසිරෙන භික්ෂුවක් කරි කියන්න කියන්න පුළුවන් මම ධර්මය දන්නවා මම ධර්මය දකිනවා කියලා ඥානවාද අවබෝධය ගැන කියන්න පුළුවන් දැන් අදත් සමාජහිම කියනඕනන සමහර කියන කොටනම් අපිට නිකම්ම අතැල්ලදාන්න පුළුවන් ඔය කිව්වට කොද නම සමහරය කියද අපිටත් විශ්වාසයක් ඇතිවෙනවා හැබෑටම අවබෝධ කරලාදත් ද කියලා නේදහෙම තිය නොනේද අවබෝධ කරලාවත් ද අන්නේ වගේ භික්ෂුවක් කියන්න පුළුවන් ඥානවාදය ගැන එකට ගැන ඥානවාදය ගැන අවබෝධ කරලා කියල ජානාමිමං පස්සසාමි දහම්මං එතකොට ම මේ ධර්මය දන්නවා ජ ජානාමිමං දම්මන් පස්සාම මන් දම්මයිමන් දම්මං මේ ධර්මය මම දකිනවා කිය අවබෝධය ගැන කියන්න පුළුවනි එතකොට කියනවා පිළිගන්න එපා කියන එක පාරම කියනවා විමසන්න කියනවා කොහොමද තංචි අවුසෝ බික්කුම් ලෝබෝ අභිභුහි ඇතිිට් ඇැති ඒ වුනාටේ භික්‍ෂුව ලෝබයට යෙදෙන්න්න කරු ඉදිරයේ දී මැඩෙනවාන. ලෝබයට යට වෙනවන්නම්. ඊළඟට කල්පනා කරන්න කියනවා ලෝබයට වන දැන් කරුණු ේෙදදි ලාබසත්කාර කිීරිස් ප්‍රසන්සේ දේ ලෝබයට යට වෙලා යනවනන් එතකොට කල්පනා කරන්න කියනවා න ආයස්මා තථ පජානාති මේ යම් කෙනෙක් යම් භික්‍ෂුවක් මේ විදිහට දැනගත්ට පස්සේ යතහා පජානත ලෝබනො විහෝති යම්මාආකාරයකින් දැනගත්ත භික්ෂුවකට ලෝබේ නැත්නම්. මේ භික්ෂුවගේ රටා වෙහි මනවීනි. ලෝබේට මැඩ පැවැත්තිලානි. එහනම් මේ අවබෝධය ගැන පොඩ්ඩක් දෙපාරක්කා හිතන්න වෙනවා කියලා හොඳට විමසන්න කියනවා. ඊළඟට දවේශය කරුන් කී පයක් තියෙනවා. ලෝභය, දවේශය, මෝහය ඊට වස්සේ කෝධය. ද මෝහයට නැතිවෙන්නේ බයවීම. භයච්චා එකය වගින් පිට හොයන්න නවා නේද පීට හොයනවා ස්භයත්ක වෙනවා සැකය ඒ ඔක්කොම සැකය බය ඒවා ොකත් එකද බැඳලා තියෙන්නේ මෝහයත් එක ඉළඟට ක්‍රෝධය බද්ධ වෛරය ගුණ මකු බව එකට එක කිරීම මසුරු බව ඉළඟට තව අකු සල් දෙකත් තියෙනවා ඒ ගැනන්න හොඳට විග්‍රහ කරගන්න නෑ පාපී ඉස්සාව පාපිී ඉච්චාව සාමාන වචන දෙකක් වගෙන පාලියෙන් කියන්නේ පාපී සා පාී ඉච්චා පාපී ඉස්සා කියල කියන්නේ පාපී ඊර්ෂයාව පාපී ඉච්චා කියල කියන්නේ පාපි ආසාාව ඒක මේ කලින් වර්ගේම කලින් දේශනාවතයවා මේ කතමාච භික්වේ පාපී ඉස්සා මහනෙ පාපි ඊර්සියාව කියලා කියන්නේ මොකක්ද ඉරිසිාවග කියෙන අපි දන්න ඕනේ අනින්ගේ දියුණුවට කැමතින පාවිිරිසියාව කියන්නේ මෙන්න මේක ඔන්න ඉන්න අධබික් විජ්ජති ගහපතිස්වවා ගහපති පුත්් අස ගිහි කෙනෙක් ඉන්නවා ධනේනවා ධන්නේනවා රජතියනවා ජාතරූපනවා ඉජ්ජති හොන්ද පොහොසත් කියේනවා දනදානේ මිල මුදල් ලොලි එයට හොන්දට වස්තු වුව දනදානී අනවාහන තියෙනවා. ඔන්න එයා යටතේ වැඩ කරන කෙනෙක් ඉන්නවා දාසස්සවා ඕපවාසස්වා එක්කු ගෙදර වාසය කරන කෙනෙක් ඉන්නවා. එතකොටයාට හිතෙනවා අහෝවති මස්ස ගහපතිස්සවා ගහපතිබපුත්ත අස්සවා. අනේ මේ ගෘහපතිට හරි ගෘහපති පුෘත්‍රයාට හරි න ඉද්ජහිය ඔය පෝසත්කම නැති වෙනවනම් ඔය ධනය නැති වෙන වනම් ඔය රන්බිදී නැතිවෙනවනම් කියලා හිතෙනවද ඒකට මොකක්ද කියන්නේ පාපී ඉරිසිාව මොකද එතකොට මේ කියන්නේ සමානව එකට ඉන්නඇක්ක තමයි ඉරිසිාව මුලින්ම ටගන්න තව ලස්සන කතාවක් කියනවා. සමනෝවාපන බ්‍රාහ්මුණවා ලාබීහෝති චීවර පින්ඩ පාත සේනාසන ගිලාන පච්චේ බෙසජ පරිකාරාණ. එක්ක ශ්‍රමණයකරි බ්‍රා්ණ කරනට පැවිදි වෙච්චායඉන්නවා. දැම් භික්ෂූන් වර්තමානය ක පූජකයෝ. භික්‍ෂූනරි පූජකය හරඉන්නවා. ඒ ගොල්ලට හොඳට ප්‍රත්්‍ය ලැබෙනවා සවරු පිරිකර ලැබෙන. හොද්දට සේනාසන ලැබෙනවා ොට එතකොට ලැබීම තියෙනකොට අනි තතර්ඥ තරස්ස සමනස්වවා බ්‍රා්ම නස්වා ඒවන් වූති අනිත් භික්‍ෂූන් වහන්සලාට අනිත් පූජකවරුන්ට හිතෙනවා මොකදද. අහෝවතායමා ඇස්මා ලාබී අස්ස. අනේ මේ ආශ්මතුන් වහසට මේ නොලබෙන වනම්. එහනම් මොකද මේකින් කියන්නේ වෛද්‍යවරුන්ට ඉරිසියා ඇතිවෙන්නේ වෛද්‍යවරුක් නික් ඉංජිනීරු එකක ඉරිසිාව ඇතිවෙන්නේ නෑනේ? ඉංිනේරුවන්ට ඉරිසියා ඇතිවෙන්නේ ඉංජිනේරුව එක් ස්වාමින් වසරට ගිහ ඇත් එක්කනම රිසියාාව ඇතිවෙන් ස්වාමින් අහසරට ඉරිසිය ඇතිවෙන්නේ ස්වාමින් වහසෙල්ත් එක්ක පූජකයන්ට ඉරිසියා ඇතිවෙන්නේ අනිත්පල්ලිය පූජකයත් එක්ක නේද දැහ සාමුරුවන්ගේ වනන් එලියට දෙනුවන්නේ දැන් ඒ වගේ වාරණයක් නෑ ඉති අනිත්්‍යේ වහල තියෙන නිසා පේ ෑමිසක ඉරිසියාාවන ඇතුවන මේ මේ ධර්මවිනයක් තියෙද්දි දැනුවත් තියෙද්දි ඉරිසියාවගේ නකුසලේ කොච්චර බරපතරද කියන්නේ මැඩ පවත්තා ගන්න අමාරු වෙලා තියෙනවා ඉතින් එතකොට දුරක්කාත ධර්මවිනයන්ල ඉති කොහො රිසියාාව ඇදන කොහොම ඉරිසියාව තියෙන එතකොට පේනවාපිට සමානා අත්තයක එකට ඉන්න ඇත එකම පවුල සහෝදරයෝ සහෝදරයත්ක ඉරිසියාව ඇතිවෙන්න පුළුවනි මොකද නුවන නැත්නම් නුවින් විමසානයේ නැත්නං එකම ගමින් ගෙවල් අඟතියෙන ඇත්තක රිසිාව ඇතිවා. එකම ආයතනයායට දැන් අරයට ඉස්සල්ලා මට උසස්වීම ගන්න ඕනෑ. එඒයාට උසස්වීම ලැබෙන යනකොට අනමයාට ඕක නොලැබෙනවා නම්. දැඒ පාලිියෙන්නේ නමුත් ඒ ඉද්ජැති කියලා ගැනමු කක්ද. ඒ දියුණුව ඒ සමුෘධිමත් බව නොලැබෙනවා නං කියලා පාපි ඉරිසිාව ඇතිවෙනවා. ආන් ඒක නුවනින් පන්ඥාය දිස්වා දිස්්වා පහ තබ්බා. කාය සූත්‍රය කරුණුතින් එතු ප්‍රඥාවෙන් දැක දැක දැකදැක ප්‍රහාමය කළ යුතු අකුසලයක් එතකොට යම් භික්ෂුවක් මට අවබෝධනා කියල කියන්න පුලුවනි එතක ධර්මය හසිරෙන ගිහි කෙනෙක් රරි අවබෝධය ගැන්න ඥනවාදය කියන්න පුළුවන් නමුත් ධර්මය දන්නවා දකිනවා කියලා නමුත් එයාගේ වැඩ කරනව නම් පාපි ඉරිසිාව ක්‍රියාවෙන් වචනයෙන් පේනවනම් අනේ මෙයාගේ අවබෝධය මොකක්ද කියලා අපිට හිතන්න ඔව හොඳ දේශනාව. ඊළඟ අකුසලේ පාපි ඉර්ෂ්‍යාව අපි කතා කළේ පාපි ඉච්චා ඒ කියන්නේ ලාම ආසාාව මේක ධර්මය හැසිරෙන්න්න අයට ඉක් වනට එනවා. ගැන ධර්ම හසිරෙනට එනවන්නේ ධර්මය හැසිරෙන් අවතීරණ වෙනයට මේ අකුසලෙන් බැටකන්න සිද්ධ වෙනවා. මොකද්ද පාපී ඉච්චාව කියන්නේ. ඉද භික්ක වේකච්චු අස්සද්හෝ සමානු සද්ධෝතිමංජානය යුන්ති ඉච්චති. ශ්‍රද්ධාවක් නෑ. සැදහැවත්වගේ පෙන්නනවා කියන හිතනවා අනිත් අය මා සැදැහැ ඇත්තෙකුසේ දනිත්වා කියලා කැම තිවෙනවන්නම් එකටමකක්ද කියන්නේ පාපී ආසාාව අල්පේච්ච බව නැතිකම පාපී ආසාව. දුස්සීලෝ සමානෝ සීලවාති මංජානයයුන් තිච්ච සිල්ලකින් නෑ. මං මහා සීලවන්ත එක්ක කියලා ඔහුන්දට සුදුවඇද ගෙන තැමිතෙල් ගල්ල කොඩ පීර ගන්න සමහරට දුසීලායහෙමේයන්න පුොළුවන්නේ ද. එතකොට තමන්ගේ සීලයක් නැ පෙන්නන්න කැමති පිටට එතකට අපි මේ හදද අපි අපි ගැන බලන්න ඕනේ හාවල ඇදට කෝඩක් පීල්ලයින්න ඒයාගෙන තියෙනවා තමයිගේල අපිට හිතෙන පුලුවන්න්නේ ඒවනම අපි බලන්න ඕන අපි තුළ තියෙනවා මේවා ටික ටික් අනු සේවසය සමරුගගේ ස්මතු වෙලා තියන සමාරුගගේ භාගිට තියෙනවාවන එකක්ෙනගේ ඉග්‍රියමටන්ගනු මේත් වෙනස්. අන්න එතකොට මේ අස්රද් ශ්‍රදධාව දැකට දුසිල්ලත් බවතයේ දව නෑවගේ සිිල්ලත්වගේ පෙන්න්න නවා. ඊළඟට අපපස්සුතෝ සමානු බහුස්සුතෝති මංජානයුන්ති. අල්පස්රෘතයි බහුස්ෘත කියලලා පෙන්න්න නවා එක දහම් දැනුමන්න ව පරණ පර නාචිල්ලාගේ සසාමාරයට තිය නොය ගොඩාක් කල් සිල් ගන්න නමු මතක හිටි නැති ආචිල න නමුත් කියන්න පටාගන්න කට බොරුවට කටහොලනවා. එහම තිය නොනේ ද. ඒක දන්නේ ඒ ආච්චි කකුසලයක් කියලා. දන්නේ නෑ මොකද්දී. සමහයට නහතමානීව අරකරනවා වෙන්නත් පුළුවන්. නමුත්තර වෙන්නේ මොකද ගොඩක් කියෙලාවට ස්වාමිාසටයි වටේ ඉනෑයටයි අඟවන්න හදනවා. අපපස් සුතෝව සමානු බහු සුතෝති මන් ජානයති. අල්පස්ෘතයි. දහන් දැනුම නෑ දහම් දැනුමත් තියෙනවා කියලා මාව දැන ගන්නවනම් හෝදයි. අන්න දහම්මගේ වැහෙනුවන නිවන්මගේ වැහෙනවා. ඊළඟටොය විදියට මුට්ටස් සති විරිය. සිහයක් නෑ නුවනක් නෑ ප්‍රඥාවක් නෑ ඊළඟට රහත් වෙලා නෑ නමුත් ඒ පෙන්නන්න හදනවා. අවබෝධයක් නෑ අන්නොේ පාපී ඔකට ගැනම්කක්ද. පාපි ඉච්චා. අර කලිඟික පාපී ඉස්සා පාී ඉර්සියා විස්සරලායක. දැඟක පාපි ඉච්චාවගැන ලාම කාසාාව. අංගේ පාපී ආසාව තියෙන කෙනා කැමති වෙනවා තමන්ගේ නැතිගුණ පෙන්න්නන්න. බුදුරජාණාශ කියන්නේ ලාමකාසාාවෙන් බුදුරජනස් දේශනා කරන ලාම කාසාාවෙන් පේන්න මේ සක්මන් කරන්න වත්්‍යපා කිය නවා. පේන්න භාවනා කරන්නපා කියෙන ලාම කාසාාවෙන්. මං බවුන් වඩනා කෙනෙක් හැටියට අසවල්ලය දැනගන්න මටට සලකාවි කියලා හිතලා. පෙන්න්න අන්න්‍යපා කියනවා. අන්නේ නිසා ඥානවාදය ගැෙන කෙනෙක් කියන්න පුළුවනි. හොන්දට යාව ලඟින්ම ගොඩා කල් නුවනෙන් යුතු ඇසුරු කලොත් විතරයි ඒයාගේ අවබෝධය ගෙන පිට නිගමන එකට. එන්න පුළුවන් ජානාමිමං පස්සාමිමන් දම්මන් කිව්වට මං මේ ධර්මය දන්නවා දකිනවා කිව්වට එයාගේ තියෙන්නේ අ ලෝබාදී අකුසලයන්ට යටවෙන ස්භාවයක් නං තතාහිමං ආයස්මන්තන්ම් පාපි ච්චා ිභූය තිට්ටති මේ ආශ්වදුන් වහන්ස පාපී ච්චාවට යටවෙලානොුව ඉන්නේ කියලා ඔන්න අකුසලේ ගැන එකින්ක විදියට තේරුම් කරගන්නවා. ඔය ඥානවාදයන තවකත්තිී න භාවනවාද භාවනවාදන් අවසෝභික්කු අදමානෝ. භාවිතකායුම්හි භාවිත සීලෝ, භාවිත චිත්තුූ භාවිත ප්ඥෝති. ඒ කියන්නේ භාවනාවාදය ගැන කෙනෙක් කතා කරන්න පුළ, ම හොදට කය වඩලා තියෙන්නේ. මම හොදට සිල් වඩල තියෙන්න්නේ. මම හොදට සිත වඩලා තියෙන්නේ. මම හොඳට ප්‍රඥාව වඩල තියෙන්න්නේ කියලා. භාවනාවේ වැඩීම ගැන කෙනෙක් කතා කරන්න පුළුවන්. අරියටඔේ භාවනා කරන්න. භාවන අධ්‍යස්ථානට භාවනා පන්තිවලට යන කට්ටියට වරදිනවා දහම් කරුණු උදන්න නැත්තන්. අද හේතුව මම හුදට භාවනා කරන්න කෙනෙක් කියලා කෙනෙක් කියන්න පුළුවන්නේ. මට හොඳට පිහිටනව සමාදිය. මට දැන් මං උක්කොම කරලා තියෙන්නේ සුටුස්ගාධනීවරන දුරුකරගන්න පුළුවන්. හොම කියල භාවනාවාදය ගැන කියන්න පුළුවන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසුරේ මහා චුන්ද ස්වාමවින්හස භික්ෂූන් හසලට කියනවා ආශ්මත්වරුණි. නමුත්තයේ බික්ෂුව ලෝබයට කරුණු එරිද්දදි අට වෙනවනවා. දවේසයට මෝහයට ක්‍රෝධයට බද්ධ වෛරයට ගුණ මකු බවට ඉගැනෙ තව කෙනෙගි ගුණා කියාදි ටක්ගල පැනල එක මකනවා. එතකොට දෙනගන්න ඔඕන්නේ ගැනෙ මං විතරයි භාවනා කරන්නේ වගේ අදහසත් දෙන්නා දනවා. අනිත් අය භාවනා කරනවා කියන්න ගේාපුහාම මක නවා. එතකොටත් දෙනගන්න පුළුවන් අන්න මෙයාගේ භාවනාවාදී ස්වභාවය. ඊළඟට මසුරුකම එකට එක කිරීම. ලාමක ඊර්සියාව ලාමක ආසාව මේ වගේ යටවෙලා නං ඉන්න දැන ගන්න කියනවා මේ ආශ්මතුන්ට නම් ඔය කියන්න භාවනාවාදය කිව්වට බෞන් වැඩීමක් ගැන කතා කරන්න විදිහක් සුදුසුකමක් නෑනොවයි. ඔය දෙකම එකතු කරලත් භාග්‍යතුනාස ගිධර්මය සුරින් මහාචුන්ද ස්වාමිනාසේ වදාලා එකටම ඥානවාදය භාවනාවාදය ගැන කියන්න පුළුවන්. න් ධර්මය දන්නවා දකිනවා කියලා මං භහාවනාව හොඳට වඩල තියෙනවා කියලා නමුත් එයා මේ ලෝබාදී අකුසලවලින් යටවෙලාන ඉන්නේ එතකොට ඒ ගැන්න විමසය යුතුවෙනවා. ඒක හරියට මේ වගේ කිවවා ලස්සන උපමාව සසර ලයි බුදුරජාණාන්සක ධර්මේනේ උපමාවක් කියනවා. සයතහාපිආුසෝ පපුරිසෝ දලි්දෝව සමානුව අඩවාාදන් වදේය මනුස්සේක් දිලිඳු වෙලා ඉඳගන්න ලොකූ කතා කියනවා එකට කියන්නේනේ දොය දළිදෝව සමානු අඩ්ඩවාදංවදේය දිලින්දු වෙලා හිඳග ආඩ්ඩවාදය කියනවා එක කියැන්නේ හොද පෝසත් එක් වගේ තමයි කතාව න සල්ලිවද නෑ එතකොට මොක දෙවෙන්නේ ආය තියනවා අදනෝව සමානු ධනවාදංවදේය ධනයක් නෑ නමුත් ධනය ගොඩා තියනවගේ කතාව බෝග සම්පත් නෑ නමුත් අක්කර සිය ගණන් තියෙනවාගේ කතාව එතකොට වෙන්නමකක්ද. සෝ කිස්මිංචි දේව ධනකරණයේ සමුපපන්නු ධනයෙන් යම් කටයුත්ක්කේ දුනට පස්සේ ඔන්න වියදන් කරන්න මොකක් කරි එනවා. න සක්කුණේය උපනේ හතු. ඔන්න ඒකට සල්ලි යොදවන්න බෑ ධනය යොදවන්න බෑ රන්ඩිදී යොදවන්න බෑ. එතකොට අනිත් මිනිසු දැනගන්නවා නේ මේ මනුෂ්‍යයා සතයේ නැතුවනුව පම්පෝරි ගැහුවේ කියලා දැනගන්නවා කියලා. එහමන්න නදම නිසු සල්ලි නෑ ධනේ නෑ නමුත් තියෙනවාගේ පේන ඉන්නවදම කියවනවා ඉතින්. එතකොට නමුත් වියදන්කරන්න අවස්සාාවක් කියෙනකොට පහු බහිනවන මිනිස් දැනගන්න මෙයාගේ මේ කතාබහ විටරයි ආංගේ වගේ කියනවා ඔය භාවනාවාදය ඥානවාදය ගැන කිියෝකටටම ධර්මය දන්නවා ධර්මය දකිනෝ මට හොඳට භහවනා වැඩිලා තියෙනවා කියලා. ලෝබ දේ එහෙනම් ධර්මය අවබෝධයයි භාවන වැඩීමයි මයින සාධකය මකක්ද උපක් කිලේසවල නැති බමකක්ද ඉගැන හිත අභ්‍යන්තරය තියෙන සිත ඇසුරු කර ගත්ත කෙලෙස් ලෝබ දේශ මෝහ සීලගැෙන කියලක් නෑමිතනන යන මේ මනස හා සම්බන්ධ අකුසල් ප්‍රඥාවෙන් දැක දෙැක දුර කළ යුතු අකු සල්මයෝ. කයින් කය වචන මුල් කරගන දුර කරන්න බෑ. ප්‍රඥාවෙන් දැක දැක ලෝබ දේශමෝ ක්‍රෝධ උපනාහ මක් පලාසාදී අකුසලයක් එතකොට ලාම කාසාාවලාමක ඉුරිසිාව මේවා ප්‍රඥාවෙන් දැ ප්‍ර්ඥාවෙන් දැක දැක දුරු කළ යුතු අකුසලයන්නේ එතකොට වැඩිල තියෙනවාය කිව්වට එහෙම අවබෝධයක් භාවනාව වැඩීමක් අකුසල් දුරවෙලා නැත්නම් බෑ නිකං හිත එක වෙලා පොඩ්ඩත් ඉබට භාවනාවාදයට සුදුසුකමක් නෙම ඒ එකන ඒ වෙන්න නෙමකල්ද අකුසල් ප්‍රහාණය වී ෑමමයි අන්න අවබෝධය සහ භාවනාවේ වැඩීම කියලා කියන්නේ. ඊළඟට කෙනෙක් ඇත්තටම අවබෝධය කරගත කෙනෙක් කියන්න නෑ කියල කතාවක් නෑ. කෙනෙක් කියන්න පුළුවන් ඇත්තට මෙයාට ලෝබයට කරුණුයේද්ද ලෝබේට යටවෙෙන් නැත්නම්. එයා විසින් ලෝභේයට පත් කරනඕන්න. තර යන්න කරුණු වෙද්ද එයාට තර සරහා යාවයට කරගෙන යන්න එයා තරහා වැඩ පවත්තල මයිත්‍රීං ඉන්නවන එයා අනිත්යගේ ගුණ මකක් නැත්නම් එයා බද්ධ වෛර කරන්න නැත්නම් එයා මසුරු නැත්නම් එයා එකටක කරන්න නැත්නම් පාපි ඉරිසියාලාම කාසාාව නැත්නම් අන්න එයාගේ ජානාමිමන් දම්මන් පස්සාමිමන් දම්මන් කියන කතාව ඇත්ත මම ධර්මයේ දන්නවා මම ධර්මය දකිනවා කියන කතාව ඇත්ත දැම් බුදුරජාණහස ධර්මය අවබෝධ ගන කිව්වනේ රහතන් වහන්සලා අවබෝධ කරපු විිස්තර කිව්වන්නේේ නමුත් උන්වහන්සලා ලෝබදයස මුහුවලට කරුණු යෙදෙද්දී ඒවට යට වුණේ නෑ මොබද සිතේ ඒවට යට වෙන ස්භාවයක් නෑ ඊළඟට භාවනවාදයක් එහෙමයි ඒ හරියට ධනදහන්නේ තියෙනවා කියඒකෙන්න මනුස්සයකුට ධනය වේදන් කරන්නේ එද්දි මුොදට අතදිගැරල්ල වදන් කරනවා වගේ ඇත්තටම යාට සල්ලි තිබිල තියෙනවා ඇතවන්ු මෙ ට දනදාන්නේ තිබිලතින එහින්නම් මේ අවබෝධය ගැන කතා කරද්දි ඒ අවබෝධය ගැන කතා කළ යුත්තේ තමන්තුල හරියට පිහිටලා තියෙනවා නම් විතරයි නැත්තං ඒකම අකුසලයක් වෙලා තමන්ගේ ධර්මමාර්ගේ චුට්ටක් හරි දියුණුවත් ති බනං ඒක ස්ථාවරවත්තෙන් ඇැතුව පිරිහිලා පිරිහිල්ලා පහලට වැටෙනවා. ඒ නිසා මේ අර අපි කියපු සංවේගේ ඇතිකර ගත යුතු කරුණු ඉදිරිීදී අපි අසරණ නැද්ද ඉපදීමය ඉදිරී අසරණයි, වයිසටයාෑම ඉදිරිී අසරණයි, ලෙඩවීම ඉදිරිී අසරණයි, මරණය ගැන අප කතා කලෙත්න මේ මුහොත්ති කීදාහක් මැරෙනවාදන.කොට මාරණන්තික බයට පත්වෙලාගේ ඉදිනෙක් දුක්කකිඳෙනවාද. මරණයට පත්වීම ඉදිරි අසරණයි, ප්‍රියන්ගෙන් වංවීම ඉදිරි අසරණයි. අප්‍රියදේවල්ල එක එක තු වෙන්න වෙලා අසරණයි ඒ අසරණ බව නැති කරගන්න තමයි අපි පුංචි කාලින්දලමින් බුද්ධන්සරණන් ගච්චාමි දම්මන්සරණං ගච්චාමි සංගංසාරණන් ගච්චාමි කියලා තෙරුවන් සරණ දුතියාාම්ි තයයාම් කියලා තෙවරක්ම සරණ යන්නේ ඔය අසරණ භාවය එතර වෙන්න. එතකොට අපි මේ කයට තියන බැඳීම අත්හැර ගත්තොත්. කාමය අන්ට තියෙන බැඳීම චුට්ට චුට්ට අත්හැර ගත්තුව. ඊළඟට පින්දහම් බහුලව රැස් කරගත්තොත්. අන්න එයා මරණ ඉදියේ බයවෙන්න කිය නොවතුන් දෙනයි. මරණ ඉදිරයේ බයවෙන්න ඇවතුන් දෙෙන. එකන කයිට තියෙන ආසාාව ටිකටිකඩු කරගත්තොත් කාමයන්ට තියෙන ආසාාව ටිකටික අඩු කරගත්තොත්. ඊළඟට පින්දහම් රැස් කරගත්තොත් ඉළඟට ප්‍රඥාව ද ියුණුකරගත්වොත් ො අතර දෙෙන මරණය ඉදිරියේදී බය ඇති ගැනීමට පත්වෙන්නේ. නමුත් මේ අපිට අසරණ බවට ලෝකසත්වය පත්වෙද්දි පත්වවෙදදි අපිට පේෙනවා. ඒගොල්ලු නොපෙනෙන ලෝකෙමයි පිහිටක් බලාපොරොත්තුවෙන්නේ. අවබෝධය කරා යන නෙමි කල්පනා කරන්නේ. එතකොට අපිට පුළුවන් ශ්‍රේෂ්්‍ර ශාස්ත්‍රුවරය නිර්මල ධර්මයක් ඒ ධර්මය පුරුදු කරලා ප්‍රතිඵල ලබපුස් රාවක සඟරුවනක් අපි සරන්න ගිහිල්ල ඉන්න හින්ද. අමාරුවෙන් හරරි බඩගාගන්න හ හඩ හඩා හරි අපි විශ්වාසයෙන් යුක්තව ධර්මය පුරුදු කරද්දිී පුරුදු කරද්දිී. අපට පුළුවන්ගෙන පින්වත්න මොකටද. ටික ටික මේ බුදුරජාණන් වහසේ වදාල අර ජානාම මං දම්මම පස්සාමි මන් දම්ම මම ධර්මයේ දනිමි මම ධර්මයේ දකිමි කියන තැනට යන්න. භාවිත කායෝමි භාවිත සීලෝ භාවිත චිත්තුව භාවිත ප්ඥෝති මම කයහොඳට වඩලා තියෙන්නේ මම සිල් වඩල තියන්නේ සිත වඩල තියන්නේ ප්‍ර්ඥාව වඩල තියන්නේ කියන තැනට යනන අපි මොකද කරන්න ඕනේ අර සංවේගේට පත්යේතු කරුණුදිරී සංවය ග ඇති කරගෙන. ඒක නැවත නැවත මෙනෙහි කරගෙන. කුසල් දහම්මල පිරිහීමට බුදුරජාණස ගැරහවා කියල නිතර නිතට සිහිකරකර. අපි උපදවගෙන අප දැං යම් කුසල ඇත්තියෙන. ඒක ටික ටික දියුණු කරගන්න අප්‍රමාදී වනොත් අපිට යම් දවසක කියන්න පුළුවන්වේ විකීන නිරයෝම් මි කීන තිරච්චානයවුන් මම නං නිරේ උපදින කෙනෙක් නෙමේ මම තිරිසංලෝපිසය කලා. මම පායව දුද්ගති වෙනි පාතියට බැටෙන. මම සෝතාපන්න වනම් මම නීත වසේම අවබෝධය කරා යනවා. කියල යම් දවසක ශ්‍රාවකයක් කියාවෙනි. එතකොට ඒ ශ්‍රාවකයට කියන්න පුළුවන් වෙන්නේ ඒක හරියට අවංකව තමන් තමන්ගි ජීවිතයටම බඹයක් පමණුව මේ කායික ලෝකයටම මනස යොමු කරගෙන සිහිය පවත්තගෙන දර්ම හැමොතු විතර. දැන් අප මේ ගෙන ගත්ත දහම් කරුණොලින් හොට පහැදිලි මේකින් රවට්ටන්න බෑකවරුත්න පැවටෙන්නේ අපිමයි නමුත් අවබෝධය කරා යන්න පුළුවන් යන්න පුළුවන් වෙන්නේ නිවැරදිවිදියට බුද්ධ සාාසනය හැසිරමත ඒය ධර්මය නිර්මලව රැකලදුන්න රහතන් වහන්සේලාට අපගේ නමස්කාර කළ යුතුයි මේ ධර්මය රැකගත්ත සඟරනට නමස්කාල යුතුයි නමස්කාර කළ යුතුයි මේ ධර්මය අපිට කියල දුන්න කල්්‍යානමිත්‍රියයන් වහන්සලට අපි නමස්කාර කළ යුතුයි එසේ නමස්කාර කරමින් අපි මේ ධර්මය පුරුදු කරගත්තො ඒ අපිටත් යහපත් සමාජයටත් යහපත් අපේ පරපුරටම යහපත් දෙව මිනිස් ලෝකයටම යහපත් ඉතින් අපි හැම දෙනාටම ඒ ගෞතම බුද්ධ ශවාසනය තුළම ඒ සනාතන විමුක්තිය සාක්ෂාත් කරන්න වාසනාව ලැබේවා කියල සාධකාරයක් පවත්.